අධ්‍යාපික කතා කරන්න යන්නේ මේ ජපන් සෙට් වල ගොඩක් ගැට දින ප්‍රශ්නයක් ගැන. මේ වගේ මේ කඩෙන් ගන්න හැම DVD එකක්ම මේව වැඩ කරන්නේ නැති ප්‍රශ්නේ. මේක ගොඩක් අය හිතන්නේ DVD ප්ලේයර් එකේ අවුලක් කියලා. එහෙම කේස් එකක් නෙවෙයි මේක තියෙන්නේ. දැන් මම අතනම ජපාන් වල ජපානේ පාවිච්චි කරන්න ගොඩක් ඒගොල්ලන්ට හදාගත්තේ වෙනින්ද මේ මේ වගේ ඒගොල්ලන්ගේ තියෙන වීඩියෝ සිස්ටම් එක තියෙන්නේ ඒගොල්ලන්ගේ NTSC කියලා සිස්ටම් එක. ඒකට ඒ NTSC සිස්ටම් එකට මේ වැඩ කරන්නේ තමයි මේගොල්ලන්ගේ ප්ලේ එක හදලා තියෙන. දැන් අපේ රටේ ගොඩක් PAL-BG පාවිච්චි කරන වෙනින්ද අපේ DVD ගොඩක්ලා රයිට්ලා තියෙන PAL-BG වලින්. එතකොට ඒ ප්‍රශ්නේ තමයි මේකේ DVD ගොඩක් ඒවා ප්ලේ වෙන්නේ නැත්තේ. දැන් අද අපි බලමු මේ මේක කොහොමද මේකට DVD එකක් ප්ලේ කරන විදිහට හදාගන්නේ කියලා. එතකොට මේකේ මේ ගොඩක් ජපාන් සෙට් වල මේ සොෆ්ට්වෙයාර් එක එන්නේ මේකේ මේ සෙටප් එක වැඩ කරන්න සොෆ්ට්වෙයාර් එක එන්නේ මේ SD කාඩ් එක. මේ මුලින්ම ඔක්කොම කරන්න ඉස්සෙල්ලා මේ SD කාඩ් එක අනිවාර්යයෙන් සෙට් එකට දාගන්න එනවා. මේක දැනටමත් තියෙනවා නම් වන්දනාවක් නෑ. නැත්තම් ඔයාලට අවස්ථාවක් තියෙනවා නම් SD කාඩ් අපෙන් ඕඩර් කරලා ගන්න පුළුවන්. බලමු SD කාඩ් එක දාලා මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. හරි, දැන් SD කාඩ් එක දාලා පොඩ්ඩක් කරලා කියන්න. එතකොට තමයි ලෝඩ් කරගන්නේ. ඔයාලගේ මේ SD කාඩ් එක හරියටම හරිද කියලා දැනගන්න මෙතන මේ මැප් බටන් එක උපුම මැප් එක කියන්නේ ජපනීස් මැප් එකට යනවා. එතකොට අනිවාර්යෙන් ඔරිජිනල් විදියටම සොෆ්ට්වෙයාර් එක වෙදලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. හරි, අපි දැන් DVD එක දාලා බලමු කොහොමද. DVD මෝඩ් එකේ තියෙන්නේ. මේ වගේ DVD ෆෝමැට් එක සපෝට් කරන්නේ නැහැ කියලා තමයි මැසේජ් එකක් ආවේ. එතකොට අපි කරන්න ඕනේ මේකට හරියන කියලා දැන් DVD එක හදාගන්න. දැන් අපි බලමු කොහොමද මේකට හරිය. හොඳයි, එහෙනම් අපි බලමු දැන් DVD එක රයිට් කරගන්නේ කොහොමද කියලා. ඒකට මම පාවිච්චි කරනවා මෙතන මේ නීරෝ කියන සොෆ්ට්වෙයාර් එක. මේක ගොඩක් DVD රයිට් කරන්න ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මේ සොෆ්ට්වෙයාර් එකක්. ඔයාලට මේක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් මම පළවෙනි තියෙන ලින්ක් එක දාලා තියෙනවා, ඩවුන්ලෝඩ් කරගන්න. දැන් අපිට මේ නීරෝ එකෙන් ඩිරෙක්ට්ම වෙන DVD එකකින් ඔය කොපි කරගත්ත එකක් නම් ඩිරෙක්ට් මේකෙන් අපිට රයිට් කරගන්න පුළුවන්. නැත්තම් අපි හිතමුකෝ අපි ඉන්ටර්නෙට් එකෙන් වගේ ටිකක් ක්වලිටි එක වැඩි DVD එක මේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්ත කියන. එතකොට මේ නීරෝ එකට මේ ෆයිල් ෆෝමැට් එක සපෝට් කරන්නේ නැත්තම් මෙතෙන්ට ගන්න. අපි ඒකට එහෙමගේ DVD වීඩියෝ එකක් අපි මේ DVD එකට රයිට් කරගන්න යනවා නම් අපිට ඒ වීඩියෝ එක මේකට හරියන විදිහට කන්වර්ට් කරගන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරන මෙතන මේ ටෝටල් වීඩියෝ කන්වර්ටර් කියන ඇප් එක. මේක මේ සොෆ්ට්වෙයාර් දෙක ඔයාලගේ ලැප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි ඉන්ස්ටෝල් කරගන්න ඕයි නම් මම මෙතන මේ ටෝටල් වීඩියෝ කරන්නට කියන එක නම් මෙතන මේ සෙටප් ෆයිල් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට දිගටම නෙස් කරගෙන කියන නම් මෙයා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. නීරෝ එක්ස්ප්‍රස් කියන එකෙත් මෙතන මේ සෙටප් ෆයිල් එක තියෙනවා. මේක ක්ලික් කරලා මේක ක්ලික් කරලා දිගටම නෙස් කරගෙන කියන එක ඉන්ස්ටෝල් වෙනවා. හරිද, එහෙම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඔයාලට. එතකොට දැන් අපි බලමු මේකට අපි මේ කොහොමද වීඩියෝ එක ඉස්සෙල්ලම කන්වර්ට් කරගන්නේ කියලා.
මෙතන වීඩියෝ එක ඇඩ් කරගන්න තියෙනවා අපිට ඕනි වීඩියෝ එක අපි ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක දැන් දැන්ට මගේ මෙන්න මේ ඩෙස්ක්ටොප් එකේ මේ නම්බර් 1 කියලා ෆෝල්ඩර් එකක් තියාදලා තිනවා ඒක තමයි මගේ ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක තියෙන්නේ දැන් මේ විදිහට ඕපන් වුණ ගමන් ඒ අපේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මේක හරහා ඕපන් කළ ගමන්ම මෙතන එනවා අපිට කියන්නේ මේකේ අපේ වීඩියෝ එක කන්වර්ට් වෙලා අවුට්පුට් එක විදිහට එන්න ඕනි ෆෝමැට් එක මොකද්ද කියලා. එතකොට මෙතන දැන් එක එක ෆෝමැට් තියෙනවා. දැන් අපිට මෙතන අපි ටික කරන්න මෙතන DVD එකකට රයිට් කරන්න යන්න. එතකොට මේ කන්වර්ට් ඇන් බර්න් කියලා තියෙනවා. මෙන්න මේකට ගිහිල්ලා මෙතන තියෙනවා DVD කියලා. මෙතන DVD තෝරලා මෙතන මේ මෙතන තියෙනවා NTSC DVD කියලා. මේ NTSC DVD කියන එක මෙතනින් සෙලෙක්ට් කරලා කන්වර්ට් කරන්නත් පුළුවන්. ඒ දැන් සෙලෙක්ට් කරලා කන්වර්ට් කරේ නැහැ කියලා අපි හිතමු PLBG විදිහට මෙතනින් මේ කන්වර්ට් කළා කියලා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට නීරෝ එකේ තියෙනවා මේක NTSC ද PLBG ද එතනින්ම කන්වර්ට් කරලා රයිට් කරන්න ඔප්ෂන් එක තියෙනවා. දැන් අපි නීරෝ නැතුව වෙන මොකක් කරේ කියන්නේ ඒ සොෆ්ට්වෙයාර් එක කියන්නේ අපි DVD එක රයිට් කරන සොෆ්ට්වෙයාර් එකේ නැත්නම් NTSC කියන ඒ කියන්නේ සෙලෙක්ට් කළා අපිට ඕනි එක සෙලෙක්ට් කරලා රයිට් කරන මෙතනින් අතරම මේ NTSC DVD කියන එක දීලා මේ කන්වර්ට් කරගන්න එක හොඳයි. හරි ඊට පස්සේ හරි මේක මේ විදිහට කන්වර්ට් වෙනවා කන්වර්ට් වෙන්න පොඩි වෙලාවක් යනවා දැන් මේක මම කන්වර්ට් කරගත්ත වීඩියෝ ටිකක් තියෙනවා ඒ ටික දාලා මේ අපි ෆයිල් කරලා බලමු මොකද මේක ටික වෙලාවක් යන හින්දා හරි මේ මෙහෙම නීරෝ එකට ගිය ගමන් මෙතන තියෙනවා මේ फोटो एंड वीडियो के फोटो एंड वीडियो की मेतन मे तीन मेक्यू डीवीडी वीडियो अभी मिन्न मेक क्लिक करना मे वे मे मेनू एक्टना मेतन एडी एड वीडियो फाइल गेलना मेतन अभी कन्वर्ट करपू हर डीवीडी अभी डीवीडी की कॉपी कर गति फाइल मे मेकट इंपोर्ट करना हर नीरो अला कमी तरफ मेतन अभी मे फोर पाइंट सेवन डीबी वगे डीवीडी तम गुड़कने से अड़कानी मेम तम දැන් අපේ වීඩියෝ එකක් කන්වර්ට්ලා තියෙනවා. බලමු අපි මේ වීඩියෝ එකත් ඇඩ් කරලා මෙතන. නම්බර් 3 කියන ෆයිල් එකට තමයි අපි කන්වර්ට් වෙන්න දැම්මේ තින්නේ. ඒකත් මෙතෙන්ට කන්වර්ට්ලා තියෙනවා. හරි ඒකත් ඇඩ් වුණා.
මේවාගේ අපිට ඕන දරම මේ 4.7 GB වල පොඩ්ඩක් අඩුවෙන් එනකම්ම අනේ මේ 4 GB වගේ කියලා එනකම්ම අපිට ඕන තරම් වීඩියෝ මේසිය ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් නෙස් දෙන්න මෙතනින් දෙන්න ඊකටම නෙස් ගන්න. හරි ඊට පස්සේ දැන් මෙතන මේ DVD එක රයිට් කරන තැනට මෙනවා. ඊට පස්සේ මෙතන මේ මෙන්න මෙතන තියෙනවා මෝ ඔප්ෂන් කියලා. මෝ ඔප්ෂන් එකේ වීඩියෝ ඔප්ෂන් කියලා එකක් තියෙනවා. මේ ගොඩක් වැදගත්. මේ මේක මෙතන තමාර මං කියපු DVD එකේ මේ NTSC පැල් හරි මේ එක එක වීඩියෝ සිස්ටම් දින එක එක රටවල් වලට යන ඒවා. එතකොට ඒ මේ පැල් බීජී ගැන අපි ලංකාවේ පැල් බීජී තමයි සාමාන්‍යයෙන් ටීවී සිස්ටම් ඔක්කොම වැඩ කරන්නේ. මේ ජපාන් සෙටප් එක ගන්න මේ NTSC එක. එතකොට මෙතන NTSC කියන එක අනිවාර්යෙන් සිලෙක්ට් කරන්න ඕනේ නැත්නම් DVD එක වැඩ කරන්නේ නැහැ. දැන් අපි අර කලින් අපි කන්වර්ට් කරපු වීඩියෝ එක විදියට ඒ වගේ වීඩියෝ මේ ටෝටල් වීඩියෝ කන්වර්ටරයකින් අවුට්පුට් එක විදියට NTSC තෝරලම කරයි මේ ඒ TSC විදියට කන්වර්ට් කරගත්ත ෆයිල් එක නම් මෙතනින් තෝරන්න ඕනෙත් නෑ ඉතින් කොයි නැත්තම් අනිවාර්යෙන් මේ NTSC කියන එක තෝරන්න ඕනේ. TSC තෝරලා මෙතනින් අපේ ඩිස් එක දාලා සාමාන්‍ය ඩිස් එක තෝරගන්නකොට ටිකක් මේ සාමාන්‍යයෙන් ඔයාලා ගොඩක් කල් ඩිස් එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන ටිකක් හොඳ එකක් ගන්න. නැත්තම් ඉතින් මේක මාකට් එකේ තියෙන ඕනෙම 4.7 DVD කියන්නේ DVD 5 කියලා එන්නේ 4.7 වෙන DVD ඕනි MD DVD එක මේක රයිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මේ බර්න් දෙන්න තියෙන්නේ. බර්න් දුන්න ගමන් මේ ඉදිරියට රයිට් වෙනවා. මේ හරි. ఐకర వీడియో కి దాల పాము ඉරයිකල වීඩියෝ එක තමයි මේ වීඩියෝ DVD එක තමයි. නැ මේ දේ තමයි ඔයාලට කියන්න තිබ්බේ. ඔයාලට මොනවා හරි වීඩියෝ එක පිළිබඳව ගැටලු තියෙනවා නම් පල්ලෙහාට කමෙන්ට් කරන්න. මේ වගේ ජපාන් සෙට් එක ගැන මොනවා හරි ප්‍රශ්න ගැන මොනවා හරි තව වීඩියෝ කරන්න ඕන නම් අපිට කියන්න. ආය මේ වගේ වීඩියෝ ඔයාලට දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරගන්න. ඒ ටික තමයි අද කියන්න තියෙන්නේ. ඉතින් ආය අලුත් video එකකින් හම්බ වෙමු.